ඔබතුමල්ලා මම මේ කියන දේ පිළිගනීද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් අද පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ දේශපාලනය කියන අකුරු හතරවත් නොදන්න කට්ටිය. ගාන මතය. ඈ? දේශපාලන අකුරු හතරයි නෙවෙයි හයක් තියෙනවා. ඔන්නෝම තමයි දේශපාලනය වෙන්නේ. අනිත් එක මං විශේෂයෙන්ම කියන්න කැමති පස්පව් වලින් තොරයි. මං නරක වැඩ කරන්නේ නැහැ. දේශපාලනේ ජනතාවගේ සල්ලි හොරගම් කරන්නේ නැහැ. විශේෂයෙන් මං ජනාව කන්නේ. ඔබ මේ හිතගෙන ඉන්නේ. මං හිතන්නේ කියපු දේවල් වලට අකමැතිද කොහෙද? කතා වෙනස් කරලා දාන්න. අනිත් පැත්ත ගන්න. ජරාව කන්නේ කිව්වට මහත්යෝ ඒ අපිට බලේ නැති නිසා ඉඳගන්න අපිට එක අවස්ථාවක් දීලා බලන්න කොහොමද කන කැවිල්ල කියලා ඕමියා මරු අපි මිනිස්සුන්ට සේවය කරන්න අපි මිනිස්සුන්ට සේවය කරන්නේ දිවි හිමිය අපේ ගමේ ගොඩේ කොල්ලන්ව ඔය ගැට ගෙහෙල් කරලා කම් පින් හරකේ කුස්සුප් කසිපු චුට්ටක් වික්ක අහිංසක කොල්ලොන්ව පොලිසියෙන් අරන් ගියාම ඒ මිනිස්සු වෙනුවෙන් දිවි හිමියන් ඉදිරිපත් වෙන්නේ මේ රොහන් ජයතුංග කියන එක මං මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔයි තියන්නේ ඔහොමයක්. හරිද? අපි ඉන්නේ ජනතාවට සහය. අපි ඉන්නේ ජනතාවට සහය දෙන්න. මගේ ජනතාව මං කිසි දිනක බඩගින්නේ තියන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. කොත් ගන්න නැති මේ මම වෙලාවල් බලනවා මොකද මට අල්ලන්නේ මේ වැඩක් ඔබ මම දෙක්ක වෙලාවල් බලනවා වෙලා බලන විතර නෙමෙයි ඔර්ලොස් හොලවල කනට කරලත් බලනවා මට ඇති වෙලා මට පිටින් ඇති වෙලා අපි ප්ලේන් ටියක් දෙමුද ගෙහෙල් මලක් කතා කරමු උන්ට ප්ලේන් ටිය දෙන්න කීයක් වේදන් එනවා ඕනේ ඕනේ දැන් මේ කටි යවලා ඊළඟ රැස්වීම වාරේ ඊළඟ පොරොන්දු දෙනවයි කිය මිත්‍රවරුනි අපිට පේන යනවා ටිකක් අමාරුවෙන් ඉන්න බව තව පොරොන්දු මල්ලක් තියෙන ෆයිල් එක ඇතුලේ ඒ ටික ඊළඟ සමිති වාරයේදී ඊළඟ රැස්වීමේදී අපි දෙනවා කියලා පොරොන්දු දෙනවා මේතුමා කියන්නේ ඔව් මට දැන් පේන යනවා ඔබතුමාලා කාන්සියෙන් මහන්සියෙන් ඉන්න බව ඒ නිසා දැන් ගිහිල්ලා මගේ තව පොරොන්දු රහසක් තියෙන ඔබතුමාලා වෙනුයි ඒ සියලු දේවල් මම ඊළඟ රැස්වීම වාරයේ කියන බවට පොරොන්දු වෙමින් කපුටට ජය වේවා කියමින් මම ඔබෙන් සම ගන්නවා අයියෝ අයියෝ ගුරුනාන්සේ කොහොම හරි කියපු කතාව හරියටම හරි බලන්නක විරාජ් වෙලාවට මෙන විදිය हेलो हाँ वो अंकल क्या हाँ एक आता ध्यान नहीं अंकल मैं मंग इन्ने पारे नहीं हाँ हरी हरी कमान ने मिस्टर नोते हैं हमारे यूट्यूब पे कहीं बाला करने बोलूँगा हाँ हाँ हरी अंकल ओके मंदिर ना बाय हेलो ओ येनो खंडे खड़ा गत्ता हरका वागे ओका मेतेंद मन दुवगे निन्ने मगे सुधु बाबू සුදු බබෝ ඔය බය වෙලාගේ මන්දියා බලාගෙන ඉන්නේ ඔයා ඔහොම
ඔයා ඔම බය වෙලා මං දිහා බලාගෙන ඉන්නකොට මගේ මේ පපුව හොස් ගාලා යනවා මගේ සුදු බබෝ मगेट මේ කවුද මේ මේ අයියේ මේ කවුද පොඩ්ඩක් බලන්න කලබල වෙන්න එපා මම මිස්ටර් සෑම් මේ මොකද සෑම් මහත්තයා මේ ඇයි මොකද ප්‍රශ්නේ ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන ගලවන්න ගලවන්න ඕක මම මේක දාගෙන ආවේ මගේ ආත්ම ආරක්ෂාවට අපි කරන්නේ දේශපාලන ප්‍රතිවාදීව හැමතැනම අපි ඔළුව ආරක්ෂා කරගන්න එපා ඔළුව කියලා හත අටක් නැහනේ එක ඔළුවයි තියෙන්නේ දැන් මේ නංගි මගේ ඔළුවට වග කියනවාද මෙහෙමයි ඔබතුමා මේ රටේ දැනගුවත් දේශමාන උපදේශකයෙක්. ඉතින් ඔබතුමා දැනගන්න ඕනේනේ ෆුල් ෆේස් හෙල්මට් තහනම් කියලා. ඔව් තහනම් බව දන්නවා. නමුත් මම මේක දාගෙන ආවේ මගේ ආත්ම ආරක්ෂාව. හරි හරි. ඔබතුමා වරදක් කළා නෑනේ. නෑ නෑ. චිප්පිර එනවා කොහොමද අපි දේශපාලනේ යන්නේ? අපි කවදාවත් වරදි කරපු මිනිස්සු නෙමෙයි. මං කිව්වේ එතකොට ජනතාව ඔබතුමා ආරක්ෂා කරනවා. ඉතින් මේ මැදිරිය තුලදී ඔබතුමාගේ ආරක්ෂාව පිළිබඳ අපි වග කියනවා. ඒ නිසා කරුණාකරලා ඔබ ගලවන්න. නංගවන්නේ අනිගේ තේ නංගිගේ වචනේ අහක දාන්නත් බෑනේ එනවා මොන මං ගැලෙව්වා අංකල් සෑම් අංකල් සෑම් ඔබ අදත් මේ එක්කී සිටින්නේ හතර වරම වැඩසටහන සමගයි ඉතින් අපි වෙනද වගේම විශේෂ අමුත්‍යක් මේ මෙදිරියට රැගෙන ආවා මෙවර මැතිවරණයට කපුටා ලකුණින් තරඟ වදින රුහාන් ජයතුංග මැතිතුමා වෙනුවෙන් එතුමාගේ විශේෂ නියෝජිත අංකල් සෑම් අපි සාදරයෙන් පිළිගන්නවා. ආයිබෝ. ආයිබෝන්. ආයිබෝන්. අංකල් සෑම් ඔබ මේ රටේ පරිණත බුද්ධිමත් උගත් දේශපාලන දැනුම සහිත පුද්ගලයෙක් හැටියට මේ රටේ භෞමික අඛණ්ඩතාවය පිළිබඳ ඔබ දරන මතය මොකද්ද? ඈ? ඒ මොකක් කරේ භූමිකම්පාවක් එනවා කියලා කවුරු හරි කිව්වද? එහෙම නම් ඉතින් ඒක හරියටම අහන්න ඕනේ භූවිද්‍යා පතල් කාර්යාංශයෙන්. එහෙම නැත්නම් ඒක අහන්න ඕනේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්. මේ මගෙන් ඔය ගැන අහලා වැඩක් නැහැ. මොකද මම භූමිකම්පා ගැන ඒ තරම් අධ්‍යයනය කළා නෑ. නෑ නෑ නෑ. මං ඇහුවේ භූමිකම්පාව ගැන නෙවෙයි. භෞමික අඛණ්ඩතාවය ගැන ඔබතුමා දරන මතය. ආ ඒකද? මේ ඒකටයි මම හිතන්නේ මගේ මතය ඔබේ මතය කියලා මගේ මත දෙකක් නෑ. මම කවදත් ඉන්නේ ජනතාව පැත්තේ. මොකද මම දේශපාලන උපදේශකෙක් හැටියට මම ජනතාවත් එක්ක තමයි නිතර ඉන්නේ. ඒ නිසා මම හිතනවා ඔබේ සතුට වෙන්නේ. මේ වෙලාවේ ජනතාව නියෝජනය කෙනෙක් හැටියට ඔබේ පැත්තේ මං ඉන්නේ කොහොඳයි කියලා. ඒ නිසා මගේ මතය වෙන්නේ මේ වෙලාවේ ඔබේ මතයමයි. හරි හරි. ඔබතුමාගේ පිළිතුර හරි. මේ අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? යන් යන්. කොහටද යන්න ඕනේ? ගොඩක් දුර යන්න ඕනේද? අපි දෙන්න විතරද යන්නේ? නෑ නෑ අංකල් සෑම් ඔබතුමා වැරදි දේ තේරුම් ගන්න මම එහෙම නෙවෙයි කිව්වේ මං කිව්වේ ඊළඟ ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් අහන්න යන්නේ කියලා සිංහල තේරෙන භාෂාවෙන් කියන්නකො ළමයෝ මං හිතුවා ඊළඟ ප්‍රශ්නේ තින්නේ ටිකක් දුර කියලා හරි හරි ඔබතුමා හිතනවාද අපේ රට ජාත්‍යන්තර උගුලක හිර වෙලා තියෙන්නේ කියලා මොන මේ රට මේ ළමයා හිතුවද මේ අපේ රට කියන්නේ මේ ඌරෙක් කුකුලෙක් බල්ලෙක් ආ ඒ වගේ සතෙක් කියලා මේ උගුරක හිර වෙන්න නෑ අපේ රට මේ ඉන්දියන් සාගරයෙන් වට වෙලා ලස්සනට තියෙනවා. උගුලක අහුවෙලා නැහැ. හැබැයි මුහුදේ උගුල් තියෙනවා. ඔය ඉස්සෝ ඉන්න කාලේට, කකුලෝ ඉන්න කාලේට, දැල්ලෝ ඉන්න කාලේට මිනිස්සු උගුල් අටවනවා. මාළු අල්ලන්න එහෙම. හැබැයි ඒ උගුල් වලින් මේකට හානියක් නැහැ. ඒකෙන් අපේ ආර්ථික වර්ධනයක් ඇති වෙනවා. එහෙම නැතු මේ රට උගුලක අහුවෙලා නැහැ. රට සතෙක්. හරි හරි. අපි ඊළඟ ප්‍රශ්නේ ගමු නේද? ගමු ගමු ගමු. කොතන තියෙන්නේ? ඔය තියෙන ප්‍රශ්න ටික. ගන්න බැරි දැනගද? මේ මේක හිතන්නේ කොහෙද පොඩකින් 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 ප්‍රශ්න තේරෙම තියෙන්නේ මං ගාව මං කිව්වේ මං ඔබතුමාගෙන් ඊළඟ ප්‍රශ්නේ අහන්නද කියලා මොනවද මේ කතා කරන්නේ එක වෙලාවකට යනවා කියලා
එක වෙලාවට ගන්නවා කියනවා. තව වෙලාවක අහනවා කියනවා. ආ එක විදියකට ප්‍රශ්න අහන්නකෝ. මං ආයේ ප්‍රශ්න වලට උත්තර දෙන්නනේ. නැතු ඉතින් මගෙන් අහන්න නැතු වෙන කාගෙන් ප්‍රශ්න අහන්නද? Uncle Sam Uncle Sam මීළඟ ප්‍රශ්නය. 19 ගැන ඔබතුමා මොකද හිතන්නේ? මොනවාද ළමයෝ මේව අහන්නේ? 19ක් ප්‍රශ්නයක්ද? 19 ප්‍රශ්නයක් නෙවෙයි ඇත්ත වශයෙන්ම කියනවා නම් 19 උත්තරයක්. උත්තරයක්. දැන් බලන්න 10ට 9ක් එකතු වුණාම 19. ආ උත්තරයක් නේ. එතකොට දැන් බලන්න 18 පව කරගෙන එනකොට හම්බෙන්නේ මොකද්ද? 19. එතකොට 20ෙන් පස්සට එනකොට ඉස්සෙල්ලම හම්බෙන්නේ මොකද්ද? 19. මේක උත්තරයක්. දැන් මේ ළමයට වයස කීයද? ඕනනම් 18ක් ඇති. ඔන්න බලන්න අනිවාර්යෙන් එන්නේ ඊළඟට 19. 19 ආවේ නැත්තම් ඔය ළමයා මට කියන්න 19 ආවේ නැහැ කියලා. එදාට මම මේ උපදේශක තනතුරෙන් ඉල්ලාස් වෙනවා. මම වගකීමෙන් කතා කරන්නේ. ඒකයි මං කියන්නේ. 19 මගැරල යන්න බෑ. දැන් 18 එනේ ඉන්නේ. ඊළඟට 19 එන එක එනවා. ඊට පස්සේ 20ට යන්න පුළුවන්ද 19ට බෑ කියලා? බෑ. 19 කියන්නේ උත්තරය. ඒ ගෑනු මිනිස්සයා මට කියනවා රොහන් මහත්තයාට ඡන්ද දෙනවට වඩා හොඳයිලු බල්ලට දෙන එක. ඉතින් උඹ මොකද කිව්වේ? මං කිව්වා ඉතින් බල්ලට දෙනවා කියලා හිතාගෙන රොහන් මහත්තයාට ඡන්ද දෙන්න. ඈ? නෑ මං කිව්වා කපුටට. කපුටට. කපුටා මොකද බල්ලා මොකද? දෙන්නම කණි ජරාවනේ. තාත්තේ කෝල් වෙනා ඉවරයක් නෑ. හැමෝම අහන්නේ මොකද්ද අර කතිර? ආ කතිර වර්ම. අන්න ඒ ප්‍රෝග්‍රෑම් එකට තාත්තා වෙනුවට යව්වේ කවුද කියලා. බණ්ඩු අර මේක දහන්. ආ ඔය යන්නේ ඔබතුමා අලලුණු ප්‍රශ්නය ගැන මොකද හිතන්නේ? මොකද්ද? අලලුණු? අලලුණු ප්‍රශ්නය ගැන මේ ළමයි කොහොමද දන්නේ? මේ පැපරාසි වගේනේ. මේ අපේ මේ 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 අපේ ප්‍රශ්න ගැනද දන්නවන්නේ? මොකද අලලුණු ප්‍රශ්නේ? ඒක ඉතින් මේ රටේ හැමෝම මේ වෙනකොට දන්නවනේ අලලුණු ප්‍රශ්නේ ගැන. අපද බුල. ඒ කියන්නේ මේ වැඩේ ලීක් වෙලාද? මේ මේ නෝනලා මේ විල පැපරාසි වගේනේ. කොහොමද ඒ ප්‍රශ්නේ දැනගත්තේ? මේ අලලුණු ප්‍රශ්නේ කොහොමද දැනගත්තේ? මේ ලොකු මහත්තයා මං කුස්සියට ගිහලා බලන්න ද අලලුණු වලට මොකද වෙලා තියෙන්නේ? මේකයි උනේ. රොහන් මහත්තයා මට සල්ලි ටිකක් දුන්නා අර කන්න බොන්න එන මිනිසුන්ට මොනාරි කන්න දෙන්න අලලුණු ටිකක් අරන් එන්න කියලා. හරි? ඉතින් මේ මම ගිහලා රෑම බඩු ගත්තා. මේක මොනවද මේ කියවන්නේ? දවල් බලනකොට නේ මේක ඔක්කොම කුණු වෙලානේ අලලුණු. මොනව කරන්නද ඉතින්? විසි කරන්නද? කිලෝ 1000 ගාණක්. පස්සේ ඉතින් මං අර මිනිසුන්ට කිව්වා ඔන්න ඔය සුද්ධ කළා දාලා උයනවා කියලා. පවුදා තිබුණානේ කොමිටර් ඇස්වීම. අර අපි තිබුණානේ විධායක සභාව. ඒ ඔක්කොටම කන්න දුන්නා. විධායක සභාවේ කට්ටිය අප්පා පාර්සල් ගහගෙන අරන් ගියානේ. ඔව් බතුත් එක්ක වැඩි තියෙන්නේ මේ අපේ රොහන් මහත්තයාට අලගෙඩියක් තරම්වත් මොළගෙඩියක් නැහැනේ. ඒක නිසා මේක අවුල් නෑ තාම. බණ්ඩෝ. ගෙනේ මොල්ගා. මොල්ගා. ඔව්. මට තියෙන ප්‍රශ්නේ කොහමද මගේ අලලුණු ප්‍රශ්නේ ඕගොල්ලෝ දැනගත්තේ කියන එක. අංකල් සෑම් අපි හැවි ඔබතුමාගේ අලලුණු ප්‍රශ්නයක් ගැන නෙවෙයි. අපි හැවි මේ රටේ අලලුණු මිල සීග්‍රින් ඉහළ යාම ගැන. අපට සිරි ගජ අලලුණු වැඩි වෙලාද? එහෙනම් බිල හදලා දාන්න ඕනේ නැත්තම් මට දුන්නු ගානට වඩා දැන් වැඩි වෙලා නම් ඉතින් මං තව ගෙවන්න වෙනවනේ. රොහන් මහත්තයා කියන්න ඕනේ. දැන් මිනිහා දන්නේ නැහැ මගේ මේ වගේ අල ප්‍රශ්නයක් වෙච්ච බව. අංකල් සෑම් අංකල් සෑම් ඔව් මේ මොහොතේ අපේ ප්‍රේක්ෂක නර්මවන්නෙක්ගෙන් අංකල් සෑම්ට ප්‍රශ්නයක් තියෙනවා. හෙලෝ කවුද මේ? හෙලෝ හෙලෝ මම පොද්දල ලද්දගෙදර පේම දාත කතා කරන්නේ. මං අහන්නේ මේ රුපියල පාවීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ස්තුතියි. ඇයි අංකල් සෑම් මිනා වෙන්නේ? අයියෝ කවුද මේ කතා කරන්නේ? කිසිම දැනුමක් නැති මිනිස්සුනේ මේ වගේ ප්‍රශ්න අහන්නේ. ආ දැන් මේ ඔය රුපියල පාවෙන්න ගත්තේ ළමයෝ මේ අදයි නෙවෙයි. මීට අවුරුදු 20කට 25 වෙන විතර එහා. එයා තමයි රුපියල පාවුනේ කුලඟේ වතුරේ. දැන් රුපියල පාවෙන්නේ නැහැ. වතුර වීදුරක් අරන් ඇවිල්ලා රුපියලක් දාලා බලන්න. යට වනේ ජොක්ස් දාලා. පාවෙන්නේ නැහැ. ඒ රුපියලේ කොළ තිබ්බනේ. දෙකේ කොළක් තිබ්බා. ඉතින් ඒව පාවෙනවා. ඒව ඉතින් වලක්වන්න බෑ. දැන් කොහෙද රුපියල පාවෙන්නේ?
දැන් රුපියල් පාවෙන්නේ නැහැ. ඔය වතුරට දැම්ම බොකක් කාලේ යනවනේ. යට යනවනේ. හරි හරි. අද සෑම් මහත්තයා මෙතෙන්ට පැමිණලා තියෙන්නේ රොහන් ජයතුංග මැතිතුමාගේ විශේෂ නියෝජිතයෙක් හැටියට. ඉතින් අපිට දැන් දැනගන්න ඕනේ රොහන් ජයතුංග මැතිතුමා මේ දේශපාලනය සඳහා එන්න ඔහුට තියෙන සුදුසුකම්, අධ්‍යාපන සුදුසුකම් සහ වෙනස් සුදුසුකම්. අපි මුලින්ම කතා කරමු අධ්‍යාපන සුදුසුකම් ගැන. ඇත්ත වශයෙන්ම කියනවනේ අපේ රොහන් ජයතුංග මහත්මයාට විදේශ පාලනයට එන්න ඉතා උසස්ම අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. ඒක තමයි එතුමා වැස්සකටවත් ඉස්කෝලේ කියන්නේ. ඒක තමයි එතුමාට තියෙන උසස්ම අධ්‍යාපන සුදුසුකම්. මොකද එතුමා එහෙම කළේ දේශපාලනයට එන්න ඕනෙම නිසාමයි. එතුමා ඉස්කෝලවල ගිහිල්ලා විභාග පාස් කරලා මේ තව තව විභාග කරලා දියුණු වෙලා ඉස්සරහට ගියා නම් සුදුසුකම් වැඩි වුණා නම් එතුමාට දේශපාලනයට එන්න හම්බෙන්නේ නැහැ. මොකද වෙන ශාස්ත්‍ර වලින් එතුමාට ආරාධනා කරලා රස්සාවල් වලට යන්න වෙනවා, පිටරට යන්න වෙනවා, ශිෂ්‍යත් වලට යන්න වෙනවා. එතකොට කොහොමද ජනතාව වෙනුවෙන් සේවයක් කරන්නේ? එතුමා පොඩි කාලේ ඉඳන් ඒ ගැන හිතුවා. ඉඳලා ඉස්කෝලේ යනවා කියලා ගිහිල්ලා කට්ටි පැන්න. ඇලේ තොලේ නාලා, ගඟේ මුහුදේ නාලා, බයිස්කෝප් බලලා, එයා ගෙදර ගියා ඉස්කෝලේ යනවා වගේ. කිසිම මෙල මල පොතේ අකුර ගෙන ගත්තේ නැහැ. දැන් අමු මස්සා. ගෙදරට වෙලා කකා බිබි පුස්සූරා වගේ හැදුනා. දැන් උනා තලපතා වගේ ඉන්නේ ඒක තමයි. මාතට මාතේ බඩයි කට කඩයි විතරයි ඉන්නේ තියෙන්නේ. ඈ ඔළුවේ තියෙනවා ඇතුලේ මොකුත් නැහැ. ඔය මෝල්ගා ගෙනෙන්. එතුමා අනාගත දේශපාලනයට එන්න ඒ කාලේ දැම්ම රට ගැන හිතුවා, ජනතාව ගැන හිතුවා. ඒක තමයි එතුමාට තියෙන උසස්ම අධ්‍යාපන සුදුසුකම්. මොකද්ද? වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැති. ඔයගේ කතරේ වරමඩනේ. ඔය ගියේ ඔකගේ අන්තිම වරම. ඔබ හෙඩේ ඉන්නේ. වරෙන්කෝ.